අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අද අපි 2019 සාමාන්‍ය පෙළ ගණිතය 2 පත්‍රයේ ඒ කොටසේ 6 වැනි ප්‍රශ්නය සාකච්ඡා කරමු. ලොරියකට පැටවීමට ගෙන එන ලද බඩුමලු 40ක නියඳියක ස්කන්ධ පිළිබඳව රැස් කළ තොරතුරු 5 සංඛ්‍යාත වගුවේ දැක්වේ. මෙහි 0.10 පන්ති ප්‍රාන්තරය මගින් දැක්වෙන්නේ 0.0ට වැඩි සහ 10ට වඩා අඩු හෝ සමාන ස්කන්ධ ප්‍රාන්තරය වන අතර අනෙක් ප්‍රාන්තර මගින්ද එපරිදිම දැක්වේ. මුලින්ම අපෙන් අහලා තියෙන්නේ දී ඇති තොරතුරු වලට අනුව බඩු මල්ලක මධ්‍යන ස්කන්ධය සොයන්න. දැන් මේ ගණනේ මේ මධ්‍යන්නේ හොයන ක්‍රමය දීලා නැහැ. එතකොට මධ්‍යයගේ අරගෙන සිග්මා fx බෙදීම සිග්මා f මගින් හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් උපකල්පිත මධ්‍යන්නේ මධ්‍යන්නේ ගණනය කරන්නත් පුළුවන්. එහෙමනම් ඒ ක්‍රම දෙකම මම මෙතනදි කියලා දෙන්නම්. පළවෙනි ක්‍රමය අපි මධ්‍යන්නේ සිග්මා fx බෙදීම සිග්මා f මගින් ගණනය කරනවා නම් කොහොමද ගණනය කරන්නේ කියන එක. එහෙමනම් ඒ සඳහා මුලින්ම අපි මේ වගුව මේ විදිහට ඇඳගෙන ඊළඟ තීරුව විදිහට මධ්‍යයගය හොයාගන්න ඕනේ. මධ්‍යයගය හොයන්නේ මේ පන්ති ප්‍රාන්තරයේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. එතකොට 10 බෙදීම 2 කියන්නේ 5යි. 10යි 20යි 30යි. 30 බෙදීම 2 15යි. 20යි 30යි 50යි. 50 බෙදීම 2 කියන්නේ 25යි. 30 එකතු කිරීම 40 කියන්නේ 70යි. 70 බෙදීම 2 කියන්නේ 35යි. දැන් මේ රටාව අනුව 45, 55, 65 මේ විදිහට අපිට මධ්‍යයගය හොයන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යාතය සහ මධ්‍යයගේ ගුණිතය, ඒ කියන්නේ fx ගුණිතය අපි ඊළඟ තීරුවේ ලියනවා. එහෙමනම් 5 2 10යි. 5 ගුණ කිරීම 15. 5 5 25යි, ඉතුරු 2යි. 5 1 5යි, 2යි 7යි, 75යි. 7 5 35න් පාදම්ම ඉතුරු 3යි. 4 2 14යි, 3යි 17යි, 175යි. 9 5 45න් පාදම්ම ඉතුරු 4යි. 9 3 27යි, 4යි 31යි, 315යි. 8 5 40යි, බිංදුව දැම්ම ඉතුරු 4යි. 8 4 32යි, 4යි 36යි, 360යි. 6 55, 6 5 30යි, බිංදුව දැම්ම ඉතුරු 3යි. 6 5 30යි, 3යි 33යි, 330යි. 3 5 15න් පාදම්ම ඉතුරු 1යි. 3 6 18 1යි 19යි, 195යි. මේ විදිහට අගයන් ටික ලැබෙනවා. දැන් මේ විදිහට අගයන් ලැබුණ ගමන් එකතු කරන්න එපා. ඕගොල්ලෝ නැවත මේ අගයන් පරීක්ෂා කරන්න පුරුදු වෙන්න. මොකද මේ අගය මත තමයි ඉතිරි කොටස් වල පිළිතුර රඳා පවතින්නේ. ඒ නිසා නැවත මේ අගයන් පරීක්ෂා කරලා එකතු කරන්න. එතකොට 5යි 5යි 10යි 15යි 20යි. බිංදුව දැම්මා ඉතුරු 2යි. 7යි 1යි 8යි. 8යි 7යි 15යි. 15යි 1යි 16යි. 16යි 6යි 22යි. 22යි 3යි 25යි. 25යි 9යි 34යි. 2යි 36යි ඉතුරු 3යි. 3යි 1යි 4යි. 4යි 3යි 7යි. 7යි 3යි 10යි. 10යි 1යි 11යි. 3යි 14යි 1460යි. මේ එකතුවත් නැවත පරීක්ෂා කරන්න පුරුදු වෙන්න. සංඛ්‍යාතය 40 විදිහට අපිට ගණනේ දීලා තිබුණා. දැන් මධ්‍යන්නේ සිග්මා fx බෙදීම සිග්මා f, ඒ කියන්නේ fx තීරුවේ එකතුව සංඛ්‍යාත තීරුවේ එකතුෙන් බෙදන්න ඕනි. මේ විදිහට දැන් අපි ප්‍රවේශමෙන් බෙදමු. 1460 බෙදීම 40. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. 4 3 12යි 2යි. 26ට 4 ඒවා 6යි. 6 4 24යි ඉතුරු 2යි. 20ට 4 ඒවා 5යි. 36.5 විදියට පිළිතුරු ලැබිලා තියෙනවා. මේ වගුවේ පන්ති ප්‍රාන්තර දක්වලා තියෙන කිලෝග්‍රෑම් වලින් නිසා අවසාන පිළිතුරු අපි ලියන්න ඕනි කිලෝග්‍රෑම් 36.5 විදියට. දැන් අපි ඊළඟට බලමු කොහොමද මේ ගණන උපකල්පිත මධ්‍යයන්ෙන් හදන්නේ කියලා. ඒ සඳහාත් මුලින්ම මධ්‍යයගේ හොයාගන්න ඕනි. මධ්‍යයගේ තීරුව මම කලිනුත් ගණනය කරපු නිසා මේ විදිහට එකවරම ආදේශ කරා. දැන් මේ මධ්‍යයගේ තීරුවේ ඔගොල්ලෝ උපකල්පිත මධ්‍යයන්යක් තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උපකල්පිත මධ්‍යයන්නේ ගන්නේ
සංඛ්‍යාතයේ වැඩිම අගයට අදාළ මධ්‍යගේ. එහෙම නැත්තම් ගණනේ දීලා තියෙන අගය. මෙතන ගණනේ දීලා නැති නිසා මම අරගෙන තියෙන්නේ සංඛ්‍යාතයේ වැඩිම අගයට අදාළ මධ්‍යගය. දැන් එහෙමනම් අපි මේ උපකල්පිත මධ්‍යනේ 35 විදිහට ලියාගෙන ඊළඟට අපි තීරුවක් සකස් කරගන්න ඕනි අපගමනයේ විදිහට. අපගමනයේ කියලා කියන්නේ මේ මධ්‍යගයේ තියෙන අගයන් උපකල්පිත මධ්‍යනයත් එක්ක කොච්චර වෙනසක් තියෙනවද කියන එක. එතකොට මේ 35ට අදාළ අපගමනය වෙන්නේ බිඳුවයි. ඊළඟට අපි අගයන් ටික හොයාගමු. ඉස්සෙල්ලාම අපි මධ්‍ය අගයන් 35ට වැඩි නම් කොච්චර වෙනසක් තියෙනවද බලමු. 35ත් 45ත් අතර 10යි, 35ත් 55ත් අතර 20යි, 35ත් 65ත් අතර 30යි. ඊළඟට 35ත් 25ත් අතර 10ක් අඩුයි. ඒ කියන්නේ ඍණ 10යි. 35ත් 15ත් අතර ඍණ 20යි, 35ත් 5ත් අතර ඍණ 30යි. දැන් ඊළඟට මතක තියාගන්න ඕන දේ තමයි අපි මධ්‍යගයේ තීරුවෙන් තමයි අපගමන තීරුව සකස් කරගත්තේ. ඒ නිසා අපි ඊළඟ තීරුවට ගන්නේ FD ගුණිතය. එතකොට මතක තියාගන්න සංඛ්‍යාත තීරුවෙන් අපගමන තීරුව ගුණ කළා තමයි මෙතන ලියන්නේ. ඕගොල්ලෝ එකවරම කලබලයට මේ මධ්‍යගයත් එක්ක ගුණ කරලා සමහර තැන්වලදී ලියනවා. ඒක මතක තියාගන්න අපි මධ්‍යගයෙන් අපගමනේ හදාගත්තට පස්සේ අපගමන තීරුවත් එක්ක තමයි සංඛ්‍යාතේ ගුණ කරන්න ඕනි. එහෙමනම් දැන් මේ උපකල්පිත මධ්‍යන්නයට අදාළ තීරුවේ ගුණිතය වෙන්නේ නවරක් බිඳුව බිඳුවයි. දැන් අපි ධන අගයන් ටික ඉස්සෙල්ලා හොයාගමු. 8වරක් 10 80යි. 6වරක් 20 120යි. 3වරක් 30 90යි. දැන් ධන අගයන් ටික මම දකුණු පැත්තට බර වෙන්න ලියලා තියෙන්නේ. ඍණ අගයන් ටික වම් පැත්තට බර වෙන්න ලියමු. එතකොට පැටලෙන්නේ නැහැ. ඍණාගයන් සහ ධනාගයන් පැහැදිලිව පේනවා. දෙවරක් ඍණ 30 ඍණ 60යි. පස්වරක් ඍණ 20 ඍණ 100යි. හත්වරක් ඍණ 10 ඍණ 70යි. දැන් ඊළඟට මේ ඍණාගයන් සහ ධනාගයන් වෙන වෙනම එකතු කරන්න ඕනේ. මෙතනදී බිඳුවයි 6යි 7යි 13න් 3 දැම්ම ඉතුරු 1යි 1 1 2යි ඍණ 230යි. ධනාගයන් ටික බිඳුවයි 8යි 2යි 10යි 10යි 9යි 19න් 9 දැම්ම ඉතුරු 1යි 2යි 290යි. ඍණ 230 ධන 290. දැන් වෙනස ගත්තම 290න් 230ක් අඩු කරාම ලැබෙනා පිළිතුර අපිට 9න් 3ක් 6යි. වැඩි අගේ ධන ඒ නිසා ධන 60. දැන් එහෙමනම් අපි ලියාගමු. සංඛ්‍යාත තීරුව 40යි. සිග්මා FD එහෙම නැත්නම් FD තීරුවේ එකතුව ධන 60යි. එහෙමනම් ආදේශ කරන්න පුළුවන් මධ්‍යන්නය කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන්නය එකතු කිරීම සිග්මා FD බෙදීම සිග්මා F. දැන් උපකල්පිත මධ්‍යන්නය 35 එකතු කිරීම 60 බෙදීම 40. දැන් 60 බෙදීම 40 අගේ ලබා ගමු. 6ට 4 ඒවා 1යි 4යි 6න් 4ත් 2යි 20ට 4 ඒවා 5යි 1.5. එහෙමනම් 35 එකතු කිරීම 1.5. 36.5 විදිහට ලැබෙනවා. මෙතනදී බරක් නිසා අපි කිලෝග්‍රෑම් විදිහට ලියලා තමයි අවසාන කරන්නේ. එතකොට මේ ක්‍රම දෙකෙන්ම අපිට මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපෙන් අහලා තියෙන්නේ ඉහත නියඳිය ලබාගෙන ඇත්තේ බඩුමලු 200ක තොගයකින් නම් එම බඩුමලු තොගයේ මුළු ස්කන්ධේ නිමාණය කරන්න. දැන් අපිට මධ්‍යන්නේ ලැබුණා කිලෝග්‍රෑම් 36.5 විදිහට. ඒ කියන්නේ එක බඩුමල්ලක සාමාන්‍ය බර. එහෙමනම් අපෙන් අහලා තියෙන්නේ බඩුමලු 200ක බර කොච්චරක්ද කියලා. ඒ සඳහා මේ පිළිතුර 200ෙන් ගුණ කරනවා. දැන් අපි ගුණ කරමු. බිඳු 2යි 2වර 5 10න් බිඳු දැම්ම ඉතුරු 1යි 2වර 6 12 1යි 13න් 3 දැම්ම ඉතුරු 1යි 2වර 3 6 1යි 7යි 1.0 ස්ථානය. ඒ කියන්නේ 7300යි කිලෝග්‍රෑම් විදියට පිළිතුර ලියන්න ඕනේ. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ ලොරියට පැටවිය හැකි උපරිම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1500 බව දීයත්නම් ඉහත බඩුමලු 40 ලොරියට පැටවිය නොහැකි අවස්ථාද තිබිය හැකි බව පෙන්වීමට හේතු දක්වන්න. දැන් ඔගොල්ලෝ දන්නවා මේ ප්‍රාන්තරය තුල තියෙන්න පුළුවන් ඕනිම අගයක් සඳහා තමයි මලු සංඛ්‍යාව දෙකක් විදිහට දීලා තියෙන්නේ. එතකොට මේ බිඳුව 10 කියන ප්‍රාන්තරය තුල බඩුමල්ලක ස්කන්ධය 1 2 3 4 5 6 7 8 9 10 යන ඕනම අගයක් වෙන්න පුළුවන්.
ඒකට හේතුව තමයි අපිට මුලින්ම දීලා තිබුණා ඒ පන්ති ප්‍රාන්තරයට අයත් වෙන්නේ බිංදුවට වැඩි 10ට අඩු හෝ සමාන අගයන් කියලා. ඒ අනුව අපි මේ එක් එක් ප්‍රාන්තරයේ තුල තියෙන්න පුළුවන් බර වැඩිම මල්ලේ ස්කන්ධය ගත්තොත් පළවෙනි ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 10, දෙවෙනි ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 20, තුන්වෙනි ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 30, හතරවෙනි ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 40, පස්වෙනි ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 50, හයවෙනි ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 60 සහ අවසාන පන්ති ප්‍රාන්තරයේ කිලෝග්‍රෑම් 70 විදිහට ලැබෙනවා. එහෙමනම් අපි බලමු මේ උපරිම ස්කන්ධයන් අරගෙන ඒ උපරිම ස්කන්ධයේ සංඛ්‍යාතයෙන් ගුණ කරලා ලැබෙන අගය මේ 1500ට සමාන අගයක්ද, අඩු අගයක්ද, වැඩි අගයක්ද කියලා. ඒ සඳහා අපි බඩුමලු 40 උපරිම බර හොයමු. එහෙමනම් පළවෙනි ප්‍රාන්තරයේ 10 ගුණ කිරීම 2, දෙවෙනි ප්‍රාන්තරයේ 20 ගුණ කිරීම 5, තුන්වෙනි ප්‍රාන්තරයේ 30 ගුණ කිරීම 7, හතරවෙනි ප්‍රාන්තරයේ 40 ගුණ කිරීම 9, පස්වෙනි ප්‍රාන්තරයේ 50 ගුණ කිරීම 8, හයවෙනි ප්‍රාන්තරයේ 60 ගුණ කිරීම 6 සහ අවසාන පන්ති ප්‍රාන්තරයේ 70 ගුණ කිරීම 3. 10වරක් 2 20යි, 20වරක් 5 100යි, 30වරක් 7 210යි, 40වරක් 9 360යි, 50වරක් 8 400යි, 60වරක් 6 360යි, 70වරක් 3 210යි. දැන් අපි මේ ඔක්කොම අගයන් ටික එකතු කරලා බලමු. 0යි, 2යි, 1යි, 3යි, 6යි, 3යි, 9යි, 9යි, 6යි, 15යි, 1යි, 16න් 6 දැම්ම ඉතුරු 1යි, 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 2යි, 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 4යි, 4යි, 3යි, 7යි, 7යි, 4යි, 11යි, 11යි, 3යි, 14යි, 2යි, 16යි. 1660යි. එතකොට මේ 1660 කියලා කියන්නේ කිලෝග්‍රෑම්. එහෙමනම් කිලෝග්‍රෑම් 1660 1500ට වඩා වැඩි. ඒ නිසා බඩුමලු 40ම පැටවිය නොහැකි අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොකද ලොරියට පටවන්න පුළුවන් උපරිම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1500 නිසා. හොඳයි, එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.